ටෙස්ට් තරඟ, එක්දින තරඟ, T20 තරඟ කියන්නේ එකිනෙකට වෙනස් තරඟ රටාවල්. ක්‍රීඩකයන්ට පුළුවන් නම් මේ හැම රටාවකම එකම විදිහට සාර්ථක වෙන්න ඇත්තට මේ ක්‍රීඩකයා දක්ෂ ක්‍රීඩකයෙක්. ජාත්‍යන්තර පිටිය බැලුවම එහෙම ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. හැබැයි ගොඩක් ක්‍රීඩකයන්ට එහෙම කරන්න බෑ. ඒක තමයි පසුගිය කාලේ අපේ කණ්ඩායමනුත් අපි වැඩිපුර දකින්නේ. අපිට අතීතයේ එහෙම ක්‍රීඩකයෝ හිටපු නිසා අපි තාමත් හිතන්නේ දැන් ඉන්න ක්‍රීඩකයනුත් ඒ වගේ හැකියාවක් තියනයි කියලා. පසුගිය කාලේ ගොඩක් තරඟවල දැක්ක වගේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව සෙල්ලම් කළ පළවෙනි තරඟ දෙකේ දැකපු දේ තමයි අපේ ක්‍රීඩකයෝ T20 තරඟයක අදාළ පිටියේ තත්ත්වයන්ට හැඩ ගැහිලා ජය ගන්න බෑ කියන එක. ලකුණු 140ක් ගහලා සටන් කරන්න පුළුවන් තනතිල්ලක ලකුණු 180ක ඉලක්කයකට යන්න ගිහින් අවසානයේ ලකුණු 100කට දැවි යනවා නම් ඒක අවුලක්. කණ්ඩායමේ කඩුලක් දෙකක් දැවි ගිය ගමන් ලකුණු වේගයේ අඩු වෙලා කණ්ඩායමම කොහොම හරි පන්දු ආර 20 සෙල්ලම් කරනවා කියන තැනට වැටෙනවා නම් ඒකත් අවුලක්. T20 තරඟවල අපි පහුගිය කාලේ ලබාගත් ජයග්‍රහණ නැති තරම් වුණත් අපිට මතක හිටින තරඟාවලි දෙකක ජයග්‍රහණයන් තමයි ඕස්ට්‍රේලියාවේදී ඕස්ට්‍රේලියාව පරාද කිරීමත් පාකිස්තානයේදී පාකිස්තාන කණ්ඩායම පරාද කිරීමත්. මේ තරඟාවලි දෙකටම අපි ගියේ අපි නිතර සෙල්ලම් කරන කණ්ඩායම් අරගෙන නෙවෙයි. දේශීය පිටියේ කාලයක් T20 සෙල්ලම් කරලා අද්දකින් තියෙන ක්‍රීඩකයෝ එක්ක තමයි අපි තරඟාවලි දෙකටම යන්නේ. නම් කීපයක් මතක් කළොත් අසල් ගුණරත්න සීකුගේ ප්‍රසන්න චාමර කපුගෙදර දිල්ෂාන් මුණවීර මිලින්ද සිරිවර්ධන ශාන් ජයසූරිය වික්‍රම් සංජය බහනුක රාජපක්ෂ වගේ ක්‍රීඩකයෝ මේ තරඟාවලි වල සෙල්ලම් කරනවා. මේ එක් දින ටෙස්ට් කණ්ඩායම් වල නිත්‍ය ක්‍රීඩකයෝ නොවනට දේශීය පිටියේ අද්දකින් තියෙන වෙනස් ක්‍රීඩකයෝ. ඒ වගේම වෙනම මට්ටමක ඉන්න සටන්කාමී ක්‍රීඩකයෝ. ඉතින් අන්තිමට අපි T20 තරඟ දිනලා තියෙන මේ ජාතික ක්‍රීඩකයෝ එක්ක නම් ඇයි අපි ඒ වගේ වෙනසක් නොකරන්නේ? ජෝ රූට් වගේ ක්‍රීඩකෙක් මොනතරම් තාක්ෂණයෙන් ඉහළ වේගයෙන් ලකුණු ගන්න පුළුවන් කෙනෙක් වුණත් T20 කණ්ඩායමේ තැනක් නැහැ. ඒ නිසා අපි T20 රටාවට ගැලපෙන කණ්ඩායමක් නිර්මාණය කළොත් තව දක්ෂයන් පිරිසකට අවස්ථාව ලැබෙයි. වගේම T20 කණ්ඩායමට දාලා විනාශ වෙන දක්ෂයන් පිරිසක් ටෙස්ට් එක් දින තරඟවලට ඉතුරු වෙයි. අපි කලින් කියපු නම් කණ්ඩායමට එන්න ඕන කියලා නෙමෙයි අපි කියන්නේ. එතනත් ඇති T20 කණ්ඩායමේ ඉන්න ඕන අය. ඒ වගේම දේශීය පිටි අපිට හොයාගන්න පුළුවන් T20 තරඟ රටාවටම ගැලපෙන ක්‍රීඩකයෝ. තමන්ගේ පන්දු ආර 4න් උපරිමේ කරන පන්දුවට පහර දෙන්න ලැබෙන පන්දු 30-40ට උපරිම දෙයක් කණ්ඩායමට දෙන අය හොයාගෙන අපි විදිහට බය නැති ක්‍රිකට් ගහන කණ්ඩායමක් හදුවොත් අපි හොඳටම කළ T20 රටාවේ නැවතත් අපිට හොඳටම කරන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.